ඔබේ ජීවිතේ සැබෑ ජයග්‍රහණය පිණිස ධනාත්මක බෞද්ධ දේශනා මාලාව ඉන්ද්‍රකීලය. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට. අපි ජීවිතවලට සැලසුම් නිර්මාණය කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්න නිරන්තරයෙන් උත්සාහ කරනවා. සමහර වෙලාවල්වලට අපේ සැලසුම් අසාර්ථක වෙනවා. සාර්ථකව සැලසුමක් හරහා ඒ සාර්ථකව මෙහෙවා ගන්නට අපට අවශ්‍ය පුහුණුව ලබා ගන්නට උතුම් ශ්‍රී සද්ධර්මය තුළ මාර්ගෝපදේශනයක් තිබෙනවා. ඒ උතුම් මාර්ගෝපදේශනයයි අද සිට ඔබ වෙතට සමීප කරන්නේ. ඉන්ද්‍රකීලය ප්‍රථම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන්නේ ජර්මනියේ සේවය කරන අංක 172 පීල්ලගොඩ පදිංචි සම්පත් මහතා විසින්. එතුමන් ප්‍රධාන මේ සුපින්වත් පිරිස ජය රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන උතුම් සදහම් දේශනාවන්ගේත්, ඒ වගේම නිග්‍රෝධාභිමාන වැඩසටහන ඇතුළු අප නාලිකාව විසින් ක්‍රියාත්මක කරන සමාජ මෙහෙවර මනා ලෙස හඳුනා ගනිමින්, සුවිශේෂී කාර්යභාරය හඳුනා ගනිමින් සැදැහැති දායකත්වය ගැන කටයුතු කරනවා. මේ සෑම කර්තව්‍යයක්ම මනා ලෙස සාර්ථකව සිදු කිරීමට වර්ෂය පුරා දායකත්වයන් ගැන කටයුතු කරනවා. ඒ සුපින්වත් පිරිසව අප මේ මොහොතේදී සිහිපත් කරන්නේ ජාතික ශාසනික මෙහෙවර මනා ලෙස හඳුනාගත් පිරිසක් ලෙසින්. එසේනම් සුපින්වත් පිරිසගේ ගෞරවනීය ආරාධනාවෙන් දම් සභා මණ්ඩපයට වැඩමවවදාල කමඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අතිපූජනීය උඩුතුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේ සියලු දෙනා සාදු නාද නන්වමින් පිළිගනිමු. සාතු සාතු සාතු. පළමුකොට තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කරමු. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට සුවඳ මල් අනුමෝදන් කරමු. සාතු සාතු සාතු. මීළඟට ධර්මානුශාසනාවට දැහැත් වට්ටිය පිළිගන්වමින් ආරාධනා කරමු. සාතු සාතු සාතු. අපට නිරතුරු ප්‍රායෝගික මගක් විවර කරමින් නිරන්තරයෙන් අනුශාසනා කරන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ඉන්ද්‍රකීලය සදහම් දේශනා මාලාවේ ප්‍රථම ධර්මානුශාසනාව පැවැත්වීමට. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් සදහම් දේශනාව පැවැත්වීමට අවසරයි ස්වාමීන් වහන්ස. සාතු සාතු සාතු. නමස්කාර කියන තුනතාවක්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛා
සික්ඛාපදං සමාදියාමි. සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාතු සාතු සාතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතුප්පබවා තේ සං හේතුං තථාගතෝ ආහ තේ සං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි හැම දිනම එක රාසි වෙලා ඉන්නේ ඉන්ද්‍රකීල ධර්මදේශනා මාලාවේ ආරම්භක දේශනාව හඳුන්වා දීමේ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ඉන්ද්‍රකීල කියන වචනේ ඉස්සෙල්ලාම අපි හරියට අර්ථ දක්ව ගමු ඉන්ද්‍රකීල කියලා කියන්නේ ඉස්සර අතීතයේ තිබ්බ ගම්මානවල ඒ ගම්මානයට ඇතුල් වෙන දොරටුව ඇතුල් වෙන තැන තිබුණා ලොකු කණුවක් හිටවලා ඒ කණුව ගොඩාක් ගැඹුරට ඒක අටුවා ග්‍රන්ථවල එහෙම තියෙනවා ඒ කණුව සකස් කරන විදිහ ගැන. ඒක මේ හුලඟට හෙල්ලෙන්නේ නැහැ. හතර පැත්තෙන් එන හුලඟට හෙල්ලෙන්නේ නැහැ. එන්න එක තමයි කියන්නේ ඉන්ද්‍රකීලය කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මේක උපමා කරගන්නවා සංඝයා වහන්සේගේ ගුණයක් විදිහට. අපි මේක අහලා තියෙනවා. අහලා තියෙන්නේ හැමදාම සජ්ජායනා කරලා තියෙනවා. අපි පළවෙනි පණිවිඩය විදිහට ඉගෙන ගමු මේ දේශනා මාලාව ආරම්භ කරනකොටම දවසකට මොනවා හරි ඉගෙන ගන්න දේවල් ගැන කියවෙනකොට අපි ඒක පොඩ්ඩක් ඉස්මතු කරලා පෙන්වන්න මගේ අදහසක් තියෙනවා දවසකට එක පණිවිඩයක් කර මෙන්න මේක තමයි අද දවසේ පණිවිඩය කියලා ඉතින් අද දවසේ පණිවිඩයෙන් අපි පටන් ගමු අපි මොනවා හරි කරනකොට කියනකොට මොනවද කරන්නේ මොනවද කියන්නේ කියලා දැනගෙන කරන්න පුළුවන් නම් මොනවාරි කියනකොට මොනවද මේ කියන්නේ කියලා දැනගෙන කියන්න පුළුවන් නම් අපේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. අපි මහා මංගල සූත්‍රය, කර්ණීමෙත් සූත්‍රය, රතන සූත්‍රය වගේ මේ සූත්‍ර විශේෂයෙන් මේ සූත්‍ර ධර්ම තුන ගත්තොත් කොච්චර සජ්ජායනා කරලා ඇද්ද? ස්වාමීන් වහන්සේලාත් එක්ක නිවසේදී නේද ගෙදරට කරදරයක් ආවත් ඉතින් අම්මලා මොකද කරන්නේ ඉක්මනට පිරිත් පොතක් අරගෙන පිරිත් කියනවා. සාමාන්‍යයෙන් කාට හරි අසනීපයක් වුණහත් එහෙමයි. අවුරුදු ගාණක් ගෙවුණා. දැන් මේ පිරිත් ඇහිලා අපිට නිකන් හරි හිතුවද මොනවද මේ කියන්නේ කියලා. මේ මොනවද කියවෙන්නේ කියලා. මේක මන්ත්‍රද නේද? මන්ත්‍රවල තියෙන කිසි දෙයක් දන්නේ නැහැ. නේද? ඒ ස්වාහං කියදේ ඔය මන්ත්‍ර තියෙන එක එක ඔය කියවන්නේ ඒවා මොනවද වැම් මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මන්ත්‍ර නැහැ. ඒ ඔක්කොගෙම තුල තියෙන්නේ කරන්න පුළුවන් දේවල්. උදාහරණ ජීවිතය හදා ගන්න ඕන දේවල්. ඉතින් ඒක නිසා ඉන්ද්‍රකීලය කියන වචනේ අපිට පුරුදු වචනයක් ඇහිලා තියෙනවා. ඉන්ද්‍රකීලය වගේ කියලා සංඝ ගුණයක් ගැන රතන සූත්‍රයේදී යතින්ද කීලෝ පටවින් සිතෝසියා චදුප්පිවාතේවි අසම්පකම්පියෝ. දැන් මේ සංඝයා වහන්සේගේ තියෙන එක ගුණයක් තමයි මේ වගේ නොසෑලෙන ඉන්ද්‍රකීලයක් වගේ තමයි හිත. හතර පැත්තෙන් එන හුලඟට හතර පැත්තෙන් එන හුලඟ කියන්නේ දැන් අපේ බලන්නක අපේ හිතක් අරගෙන මොනවා හරි වැඩක් කරන්නම් කියලා හිතනකොට ඔන්න මොකක් හරි ලස්සන දෙයක් දැක්කොත් හරි කාත් එක්ක හරි මොනවා හරි දෙයකට තරහ ගියොත් හරි වෙන පැත්තකට හිත යමුනොත් එහෙම මොකද වෙන්නේ මේ කියන්නේ හතර පැත්තෙන් එන කියන්නේ වෙන වෙන අරමුණු ආපුහම වැඩ කරන්න ඕන කියලා හිතාගෙනදී රූපවාහිනී කැමති මොකක් හරි වැඩසටහනක් යනවනම් ඒකින්ද හිත සැලිලා මේ ශරීරය ඇදගෙන ගිහලා එතෙන්ට ඉන්නවා මම එතකොට ඉන්ද්‍රකීලයක් වගේද
නේද? කවුරු හරි අපිට හොඳ වැඩක් කරන්න ඉද්දි බැන්නොත් ඒ බැන් එක හින්දා සමහර අය කියනවා මේ අය මම මොකුත් කියන්න දෙන්නේ නැහැ දැන් මට අපේ ඥාතියෙක් සහෝදරයෙක් දරුවෙක් හදාගන්න උමුණලා තියෙනවා ස්වාමියෙක් ස්වාමිදියණියක් හදාගන්න උමුණලා තියෙනවා එතකොට ඒක තමයි අරමුණ ඒ අරමුණ තියෙද්දි යා දෙසරයක් තුන්සරයක් කියන දේ අහන්න නැති වෙනකොට අපි කියනවා අය මම හොයන්නෙත් නැහැ බලන්නෙත් නැහැ කියන්නෙත් නැහැ කැමතිදයක් කරගන්න ඒ මොකද ඒ කරලා තියෙන්නේ අතහැරියා ඒ අතහැරීම කියලා කියන්නේ තරහෙන් නේද ඉතින් එතකොට මොකද වෙන්නේ හරියා තවත් නරක වෙනවා අරමුණට යන මිනිස්සු එහෙම නැහැ හොඳින් නරකින් උපක්‍රම වලින් තවත් උපක්‍රම වලින් වෙන කෙනෙක් හරහා කොහොම හරි කරලා හදන්න ඕන කියලා දැනෙච්ච කෙනා කොහොම හරි හදනවා හරිද අන්න ඒ වගේ බාහිර දේවල් දැන් අරයව නිවැරදි කරන්න ඕන කියලා අපි හිතාගෙන හිටියට බාහිර දේවල් නිසා අපේ අරමුණ වෙනස් වෙනවා අන්න එහෙම වෙන්න බෑ මහාචාර්යවරයෙක් වෙන්නම ඉගෙන ගන්නවා කියලා හිටිය දරුවෙක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ටික දවසකින් මට හම්බ වෙනවා කලින් කියන්නේ වෙන්න මෙච්චර මේ තත්ත්වෙටම පත් වෙලා මයි නවතින්න කියලා. හැබැයි ආය ඇතෙන්ට ගියා. නමුත් හැබැයි මැදදී අවිල කියපු කතාවක්. එයාට හම්බෙනවා ගැළපෙන හොඳ ගැහැණු ළමයෙක්. නමුත් එයා මැදදී අවිල කියන, ඒ කියන්නේ මේ අරමුණට යන්න පෙර ආතුව මැදදී මාව නැවත හම්බෙච්ච වෙලාවක මට කියන කතාව තමයි. මහාචාර්යවරයෙක් වුණත් වැඩක් නැහැ හාමුදුරනේ. අර තැනැත්තිය මගේ ජීවිතයට එකතු කරගන්න බැරි වුණොත්. එහෙනම් දැන් අරමුණ මොකද වෙලා තියෙන්නේ? වෙන පැත්තක කියලා. හැබැයි ආයේ දෙකම කරගත්තා. ඒක වෙනම කතාවක්. මම කියන්නේ මේ උදාහරණයක් විදිහට. එතකොට අපි ඉන්ද්‍රකීලය කියන වචනේ පාවිච්චි කරගන්න හදන්නේ මේ දේශනා මාලාවේ නොසැලී ඉදිරියට යන්න. තමන්ගේ ජීවිත අරමුණුත් එක්ක විශේෂයෙන් 2024 වර්ෂය නොසැලී ඉදිරියට යන්න පුළුවන් මානසික තත්ත්වයක්. මේ තරම් කාලයක් අපි බණ අහනවා මහා සංඝරත්නය ආශ්‍රය කරනවා. එතකොට අතීත මහා සංඝරත්නයේ ගුණ වර්ණනා කරනවා ඒවා අපි අහලා තියෙනවා සමහරවිට මේ වර්තමාන මහා සංඝරත්නයේ ගුණ දැකලා තියෙනවා අත්දැකලා තියෙනවා ඇත්තටම ඉන්ද්‍රකීල වගේ මහා ශක්තිමත් තමන්ගේ ජීවිතය අදාළ අරමුණු වලට අරගෙන ගිය බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච මහා සංඝරත්නය විතරක් නෙවෙයි සමහර ගිහි පින්වත් අය ගැනත් අපි හොඳට දන්නවා ඉතින් එහෙම තියෙද්දි අපිට මේ තාමත් බැරිද හිත සැලෙන එක නවත්වගෙන අරමුණකට එක දිගට යන්න. ඒක ඇත්තටම කියන්න ලේසි. ඒක කරන්න අමාරුයි. ඕනම දෙයක් කරන්න නම් මොකද කරන්න ඕන? එක දිගට කිලෝමීටරයක් පීනන්න නම් මොකද කරන්න ඕන? දුවලා පුරුදු වෙලා හරියනවද? නැහැ. උඩ පැනලා පුරුදු වෙලා හරියනවද? නැහැ. එහෙනම් පීනලම පුරුදු වෙන්න ඕන. සමහර අයට පුළුවන් මහා සැඩ පහරක එක දිගට කිලෝමීටරක් පීනන්න සැඩ පහර අභිභවා. ඒ මොනවා කරලාද? පුහුණු කරලා. ඒ හැම දෙයක්ම ලේසි. ඔලිම්පික් පදක්කමක් යම්කිසි ක්‍රීඩාවකින් ලබා ගන්න ලේසි. මොනවට සාපේක්ෂවද? තමන්ගේ හිතත් එක්ක තරඟ කරලා දිනන එකට සාපේක්ෂව ගත්තොත් ලොකු අරමුණකට යන්න එහෙම කෙලස් එක්ක තරඟ කරලා දිනන එකට සාපේක්ෂව ගත්තොත් ඔලිම්පික් පදක්කමක් හොයා ගන්න එක දිනා ගන්න එක ලේසි කියන්නේ ඇයි අවුරුදු 4කට සැරයක් කී දෙනෙක් ඔලිම්පික් පදක්කම් ගන්නවද රම් පදක්කම් රිදී පදක්කම් කී දෙනෙක් ගන්නවද නමුත් නිවැරදිවම හිත පාලනය කරන මිනිස්සු බොහොම අඩුයි හොයා ගන්න පුළුවන් නම් එහෙම අය අරිට වැඩිය ගොඩා දුර්ලභයි අන්න ඒ නිසා තමයි අපි මේක පුහුණු කරන්න ඕන කියලා කියන්නේ මොනවටද පුහුණු කරන්න ඕනේ හිත පාලනය කරගෙන ඉදිරියට යන්න මේක පුහුණු කරද්දී අර මම කිව්වනේ පිහිනන කෙනාට තියෙන්න ඕනේ දිසාවක් පිනන්න නේද එහෙම පුහුණු කරද්දී අපිට තියෙන්න ඕනේ යම් කිසි ආකාරයක අරමුණක් මිනිසුන්ට ජීවිතේ නිවැරදි කරගන්න නම් පළවෙනි දේ තමයි යන්න ඕන මොන පැත්තටද කියලා අරමුණක් තියෙන්න ඕනේ හුඟක් අයගේ ජීවිතවල අරමුණු නැහැ ඒක හින්දමයි අපි මේ දේශනා මාලාවේදී අර හුල ගැන කොලේ ගැන කතා කරන්නේ ඉන්ද්‍රකීලයේ ප්‍රතිවිරුද්ධක ඉන්ද්‍රකීලය හතර පැත්තෙන් හැමන හුලඟට හෙල්ලෙන්නේ නැහැ කොලයක් තිබ්බොත් නේද ඒක හුලං යන අතට යනවා
කුලං යනාන අතට යනවා කියන්නේ කොලේ කොතනද අද දවසේ නැත්තම් මේ මොහොතේ තියෙන්නේ කියලා තීරණය කරන්නේ හතර පැත්තෙන් හමන කුලඟ මේ චුට්ටක් හැරිලා බලන්න ජීවිතේ දිහා දැන් අද මේ වර්තමාන මොහොත නිර්මාණය වෙලානේ ඒක මගේ සැලැස්මකට නිර්මාණය වෙච්ච එකක්ද එහෙම නැත්තම් කුලඟ ගිහිල්ලා හිටිච්ච තැනක්ද හුඟක් අය කියන පෙරපිනකට තමයි මම බේරිලා ඉන්නේ කියලා හරිද හුඟක් අය කියනවා මගේ අතීතය අරගෙන බලපුවම මට මොකද්ද පිනක් තිබිලා ඒක තමයි මම මේ ගානට ඉන්නේ කියලා. ඒක හැමදාම වෙන්නේ නැහැ. තව මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ මොහොතෙත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංකල්පය හදාගන්න ඕනේ. මිනිස් කොටස් හතරකට බෙදලා දේශනා කරනවා මිනිසුන්ගේ තියෙන තත්වයන් යටතේ මොකද අපේ ජීවිතය නිවැරදි කරගන්න ප්‍රධාන කාරණා දෙකක් හේතු වෙනවා. එකක් කර්මය. කර්මයමයි ඔක්කොම කියලා ගත්තොත් මිනිස්සෙකුට මේ ලෝකේ වෙනස් වෙන්න බැරි වෙනවා. ඇයි? මේ තරේ මේ වෙලා තියෙන කරදරකාරී තත්ත්වයේ හින්දා ඒක කර්මය හේතු වෙලා වෙන කර්මයක් සිද්ධ වෙනවා. ඒ කර්මයේ හින්දා තවත් පාප කර්මයක් සිද්ධ වෙනවා. ඒක හින්දා ඊටත් වැඩිය ගහගස්ස. එහෙනම් ඒක බේරෙන්න පුළුවන්ද? නෑ. ඒක හින්දාමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ කර්මයම නෙවෙයි ඔක්කොම කර්ම පලුප ජීවී උට්ටාන පලුප ජීවී මේ දියුණු වෙන අය ගැන දේශනා කරලා තිනවා කර්ම හේතු කොටගෙන අතීතයේ බොහෝ පින් කරලා තියෙන හින්දා දියුණු වෙන අය ඉන්නවා එයාට කියන කර්ම පලුප ජීවී කියලා කර්මය නැහැ ඒ කියන්නේ හොඳ ඒ තරම් හොඳට පින් කරගත්ත කෙනෙක් නෙවෙයි එනකොට උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන් කියලා දේශනා විසිනවා එයාට කියන උට්ටාන පලුප ජීවී කියලා හරිද ඒ දෙන්නව හොඳට හොයාගන්න පුළුවන් තමනුත් ඒ දෙන්නගෙන් කොයි කොටද වැටෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. සමහර අය ඉන්නවා පින්නත්දී අත්ත තියෙනකොට කිසිම දැන් මේ අපි මේ ඉන්ද්‍රකීලයේ දේශනාවේ කතා කරන ක්‍රමවේද ඒ මොනවත් නැහැ. සමහරවිට අපි ඒක දකිනවා. හරීම මේ කම්මැලිකනුත් තියෙනවා එහෙම කිසිම ක්‍රමානුකූල ගතියකුත් නැහැ. සැලසුමුත් නැහැ මොකුත් නැහැ අත්ත තියෙනකොට දියුණු වෙනවා. එහෙමයි දැකලා නැද්ද? ඒ දුසීලකනුත් තියෙනවා ඒලාවකට. නරක දේවල් තියෙන හැබැයි අර ඉක්මනට දිනු වෙනවා. ආන්ගේ කවුද? පෙර පින් කරපු අය. සමහර අය හරීම ක්‍රමානුකූලව හැම දෙයක්ම දිනු වෙන්න ඕන කරන හැම දෙයක්ම කරනවා. දිනු වෙනවා. හැබැයි හරියට දුක් විඳිනවා. ගොඩ දුක් විඳලා මහන්සියෙන් තමයි දිනු වෙන්නේ. අපි ඒකත් අත්දැකලා තියෙනවා. ඒ කවුද? උට්ටාන පලුප ජීවී කියන කෙනා. වාසනාවන්තම කෙනෙක් ඉන්නවා ලෝකේ දියුණුවේ හින්නි පෙත්තටම යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙකම තියෙන අය. කර්මෝඨාන පලප ජීවි. දෙකම තියෙන අය ඉන්න මේ ලෝකේ. මොනවා කරත් හරියන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ඒ කවුද? දෙකම නැහැ. හරිද? පෙර කරපු කර්මත් නැහැ. උත්සාහයකුත් නැහැ. නේව කර්ම නේව උට්ටාන පලප ජීවි. මේ මනුස්සයා gedet වෙලා ඉන්නවා ඉතින් ඔය. කෝච්චියට හැපිලා මැරෙන්න දිනන නම් කෝච්චිය ගෙදර හරියනවා. එයාගේ මූලධර්ම ඒක තමයි. කර්මානුකූල කෝච්චියට හැපිලා නම් මැරෙන්න තියෙන මං ගෙදරට හිටියත් කෝච්චිය ගෙදර එනවා කියලා. එහෙම ඉන්නයි ඉන්නවා. හරිද? ඉතින් ඒක නිසා අපි කර්මය පසකලා උත්සාහය අතර ගන්න ඕනේ. ඉතින් මොනම තත්ත්වයක් ආවත් නොසැලී ඉදිරියට යන්න අවශ්‍ය කරන පළවෙනි දේ තමයි අපි අදම කතා කරන්නේ මොකද අපිට කාලයක් නැහැ. කාලේ මදි අපි 2024 අවුරුද්ද අරමුණු කරන හින්දා දැනටත් අපි මේ දේශනාමාලාව පටන් ගන්න පරක් වුණා වැඩි කියලායි මට හිතෙන්නේ. හරි 2024 කොහොම හරි සාර්ථක කරගමු තමන්ගේ තියෙන අඩුපාඩු සකස් කරගෙන. ඒක නිසා අපි මොකද කරන්න හදන්නේ පළවෙනිම අවශ්‍යතාවය සපුරා ගන්න ඕනේ ජීවිතේට හැම කෙනෙක්ම ලෞකික ලෝකෝත්තර දෙපැත්තේම අරමුණු සකස් කරගන්න ඕන පළවෙනියෙන් මගේ ජීවිතේ මම කොතෙන්ටද යන්නේ ලෝකෝත්තර වශයෙන් අරමුණක් තියාගන්න ඕන අපි පස්සේ පෞල් ඒකක ගැන කතා කරමු තනියම ඉස්සෙල්ලා අනිත්‍ය ලක්ෂණය ගැන එහෙම දන්න හින්දා සමහර අය මෙහෙම තීරණයක් අරගෙන වැඩක් නැහැ නේ මොනවා කරලා අනිත්‍යයිනේ හැමදේම කම්මැලිකමට ගන්න තීරණයක් ඒ හරිද ඒක හිතට වංචා කරගන්න එකක් හෙට මාව මැරෙන්න පුළුවන් කියලා ස්ථිරවම දන්නවනම් හෙටම මැරෙන්න පුළුවන් බව ඇත්ත නොමැරෙන්නත් පුළුවන් නේද ඒක නිසා ජීවිතේට අරමුණක් තියෙන්න ඕනේ ඒකට සැලසුමක් තියෙන්න ඕනේ අරමුණට ළඟාවීන
කාලරාමුවක් ගැන අදහසක් තියෙන්න ඕනේ. මම අවුරුදු 50 වෙනකොට ඇත්තටම පවුලක ජීවත් වෙන කෙනෙක්. අවුරුදු 20දී 25දී 30දී 35දී හරි විවාහ වෙනවා නම් ඒ වෙලාවේ පවා තීරණයක් තියෙන්න ඕන හරියට ජීවිත තීරණයක්. මැරුණේ නැත්තම් දැන් මට පෞද්ගලිකව තීරණයක් තියෙන්න ඕන අපවත් උනේ නැත්තම් තව අවුරුදු 10ක් යනකොට මම මොනවද කරන්නේ? හරි පස්සේ වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කාලෙට වඩා හොඳ විදිහට තමන්ගේ අරමුණු වෙනස් කරගන්න පුළුවන්. හැබැයි වඩා හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන්. නමුත් දැනට තියෙන්න ඕනේ එහෙම අරමුණක්. 20ක් හිටියොත් නොවෙන්න පුළුවන්. තව මොහොතකින් ඔක්කොම ඉවර වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා බෑ. අනිත්‍ය කියලා කියන්නේ වෙනස් විය හැකි ස්වභාවය ගැන. ඒකින්ද ඒ වෙනස් වෙවි මං ජීවත් වෙන්න පුළුවන්. තව අවුරුදු 40ක් හිටියොත් මම මොනවද කරන්නේ? හරිද? එතකොට තව අවුරුදු 50ක් හිටියොත් මම මොකද කරන්නේ? අන්න එහෙම හැමෝම තමන්ගේ ජීවිත අරමුණක් තියෙන මේ අරමුණ තුළ ඒ අරමුණට මම තෘප්තිමත්ද? මේ ජීවිතේ මට ලබාගත හැකි දෙයක්ද? අරමුණු කරන්නේ නැත්නම් අපේ පින්වත්නි කිසිම ඉලක්කයකට යන්න බෑ. එතකොට තමයි හුළඟේ යන කොලේ වෙන්නේ. වෙන්න ප්‍රධාන හේතුව තමයි සමහර අයගේ ජීවිත ඔහේ ඔහේ යනවා. දවසක් එනවා, දවසක් යනවා, ඊළඟ දවස එනවා, ඒ දවසත් යනවා. ඉතින් ඔහේ ඉන්නවා. හරිද? ඒ කට්ටියට ඉතින් මොකද වෙන්නේ? දැන් සමහර අපි දැකලා තියෙන පිරිමි ළමයි ඉන්නවා පවුල් වල. සමහර විශේෂයෙන්ම උදේ ඉතින් හිතිච්ච වෙලාවට නැගිටිනවා. හරිද? එතකොට හිතිච්ච වෙලාවට නැගිටිනවා, රස්සාවක් කරන්නෙත් නැහැ, ඉගෙන ගෙනත් ඉවරයි. ඒ මොකද අර පොඩි කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දෙන් ඉගෙනීමත් මගින් ඉවරයි. දැන් ඉතින් මොකද කරන්නේ? නැගිටලා හිතිච්ච වෙලාවට නැගිටලා මූණකට හොදගෙන කුස්සියට ගිහලා බලන මොනවද කන්න තියෙන්නේ කියලා. තියෙන දේක් කන්න. නැත්නම් ඉතින් අම්මා තමයි ඇලිය අම්මගෙන් අහන මේ මොනවද මේ කන්න තියෙන්නේ. කිසිම ගෙදරට උදව්වකුත් නැහැ. ඊළඟට කල්පනා කරනවා මොකදද කරන්නේ. කල්පනා කරනකොට ඔන්න යාළුවෙක් යනවා පාරෙන්. යනකොට ඒ අද මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මේ මං අද අහවල් වැඩ තියෙනවා, ආයෙනම් මාත් එන්න. අන්න යත් එක්ක යනවා. යනකොට මගද වෙන කෙනෙක් හම්බ වෙනවා. අර වැඩි බාගට කර කර ඉද්දි මේ මල ගෙදරක් වෙලා තියෙනවා. ආයම් මාත් එන්න. මල ගෙදර පැත්ත යනවා. දවසම හුළඟ යනවා වගේ. කොහෙ ගිහින් කොහේ නතර වේද කියලාවක්වත් දන්නේ නැහැ. එයා දන්නේ නැහැ එහෙම. ගෙදර මිනිස්සු දන්නෙත් නැහැ. ගෙදර මිනිස්සු නිකන් හරි අහුවත් එහෙම හැන්දෑවේ ඔයා මේ වැඩක් තියෙනවා මෙහෙ නේද? ඒකවත් කියන්න බෑ. ඉතින් කොහේ යන්න වේද කවුද දන්නේ? සැලසුමක් නැති ජීවිත තමයි, අරමුණක් නැති ජීවිත තමයි අරමුණ සහ සැලසුම. ඔය දෙක නැති. අරමුණක් තියෙන්න ඕන, අරමුණට සැලසුමක් තියෙන්න ඕන. මේ දෙක නැති ජීවිත හුළඟ යන එක නවත්තන්න බෑ. ඒකෙන්ද අපි බලමු නිවැරදි අරමුණක් ඇති කරගන්න, තව දුරටත් සැලසුමක් ඇති කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. අපේ ජීවිතයේ ගත්තොත් අපේ පින්නත්නේ මම අර කිව්වා සැලසුමකට පෙර අරමුණක් තියෙන්න ඕනේ. ඒ සැලසුමක් හදන්න නම් අරමුණකට සැලසුමක් හදන්න ඕනේ. ඒක මොන තත්ත්වෙ හිටියත් කමක් නැහැ. දැන් වයස අවුරුදු 80යි කියලා හිතන්න ඕ කෙනෙක්ගේ. මේ වෙනකන් සැලසුම් හැදුවේ නැත්තම්, හරිද, මේ වෙනකන් අරමුණක් තිබ්බේ නැත්තම් මොකද කරන්න ඕනේ? තව දුරටත් මෙච්චරයි. මගේ අතීතයේ යම් යම් අසාර්ථක තැන් වගේක් ආවා කියලා කවදා හරි දවසක දැනගත්තනම්, මැරෙන්න අන්තිම මොහොතේ හෝ දැනගත්තනම් ඊළඟ මොහොත සාර්ථක කරගන්න පුළුවන් නම් අපි සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ඊට පස්සේ එන මොහොත ඊට වැඩිය භයානක වෙන්න පුළුවන්. හරිද? අපි අසාර්ථකත්වයේ මගකට වැඩිලා තියෙන්නේ. ඉතිරි ටික අපිම වැටෙනසිර ගත වෙනවද? වලකට වැටෙනවා මග හිටියා. මොන හරි වෙලා ගැටක් හරි හම්බෙලා හිටියා. නෑ නෑ මං ඉතිරි ටිකත් වැටෙනවා ඕනේ කියලා වැටෙනවද? නෑ, කොහොම හරි උඩට එන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ජීවිතය. ජීවිතය අපි කඩාගෙන වැටෙනවා. ගත්ත ගොඩාක් දේවල් අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් අසාර්ථක වෙච්ච හින්දා මොකද කරන්න ඕනේ? අසාර්ථක වුණා කියලා බෑ. මෙතනින් දිගට නැගෙන්න. තුන් සැරයක් අසාර්ථක වුණා නම් හතර වෙනි සැරේ, හතර සැරයක් අසාර්ථක වුණා නම් පස්වෙනි සැරේ. මං හැමදාම කියනවා ඔන්න වටිනම ඉතා වටින කාරණාවක් තමයි ඔය අසාර්ථක වීම කියලා කියන්නේ. මොකක්ද සාර්ථකත්වයේ පියවරක්? යමක් කරන්න ගිහිල්ලා අපි 20 වෙනි වතාවේදී සාර්ථක වුණා කියන්නේ 19 වතාවක් එහෙනම් අසාර්ථක වෙලා. මං අහනවා ඔය 19 වතාවක් අසාර්ථක වීම 20 වෙනි වතාවේදී සාර්ථක වෙන්න හේතු වෙනවා මද නැද්ද? නේද? හේතු වෙනවමයි.
හොඳයි 19 වෙනි වතාවම අපි උත්සාහ නොකර හිටියා නම් දැන් ආයෙ පටන් ගන්න වෙන්නේ පළවෙනි එකේ. එහෙනම් අපේ ජීවිතේ කොතන හරි යමක් කරන්න ගිහලා අසාර්ථක වෙනවා කියන එකේදී සතුටු වෙන්න. ඇයි? සාර්ථක වීම සඳහා මං තව පඩියක් නැග්ගා. හරිද? කරන්න ගත්තාම වරදිනවා. අසාර්ථක වෙනවා. හුඟක් අය අසාර්ථක වෙච්ච ගමන් මොකද කරන්නේ? එතනින් එහාට අරමුණුත් නැහැ, සැලසුණුත් නැහැ. එතන මොකක්වත් නැහැ. එතන මේ අර්ථ දැක්වීම හරිම වැදගත්. අපේ රටේ, අපේ ජාතියේ මේ අර්ථ දැක්වීම තියෙන අනිත් පැත්තට. හුඟක් අයට. බටහිර රටවල් වල මිනිස්සුන්ගේ තියෙන්නේ ආකල්පමය වශයෙන් වෙනස්කම් වගේක් තියෙනවා. ජපාන් රටේ මිනිස්සුන්ට මම අහලා තියෙනවා නිකන් ඉන්න උන දවසක් එයාලට හරියට දුක හිතෙනවා කියලා හැන්දෑවට හිතවල හැටි. වැඩ කරන්න නැති වුණොත් එයාලා පීඩණයටපත් වෙනවා. හරිද? හොයලා බලන්නකෝ දන්නා අය ඉන්නවා නම් හොයලා බලන්න මේ රටේ මිනිසුන්ට අද මොකුත් වැඩක් තිබුණ නැහැ කරන්න කියලා දුකක් ඇති වෙනවා. අපේ කටිර කොහමද? වැඩක් නැති වුණොත් හැන්දෑවට හරි සතුටුයි. මේක පාසල් යන කාලේ ඉඳන් වෙච්ච දෙයක්. නිකන් ඉඳ තියනවා නම් හරි සතුටුයි. නිකන් ඉඳ තියනවා කියලා ආරංචියක් කියන කොටත් සතුටුයි. ඇයි? ගුරුවරයෙක් නැති කාල පරිච්ඡේදයක්. අද හවස ඔෆ් පීරියඩ්ස් දෙකක් තියෙනවා කියලා පාසලේදී දැනගත්ත ගමන් කට්ටියගේ කොහොමද මූණු? නේද? දෙමාපියොත් වියදම් කරලා තමන්ගෙත් කාලේ වියදම් කරලා ඔක්කොම කරලා පාසලට ගියේ. ගෙදර නිදාගෙන තිබ්බේ ඉතින් පාසලට ගිහ වැඩක් කරගන්නනේ. එහෙම තියෙද්දී එතෙන්ට ගිහිල්ලා නිකන් ඉඳ තියනවා නම් සතුටක් උපදිනවා. අපේ ජාතියෙම තියෙන වැරද්දක් තමයි නිකන් ඉඳ තියනවා නම් සතුට නෑ. නිකන් ඉඳලා සතුට වෙන ජාතියක් අපි. එහෙනම් වහ වහම මේ සංකල්ප අනිත් පැත්ත හරව ගන්න ඕන. අසාර්ථකුණොත් බයින ජාතියක් අපි. අසාර්ථක වීම කියලා කියන්නේ මොකක්ද? මේ මහ විනාශයක් වුණා වගේ කියලා හිතන ජාතියක්. හරි, අසාර්ථක වීම කියන්නේ විනාශ වීම නෙවෙයි. ඒක තමන්ගේ පැත්තට හැරෙමු ඉස්සෙල්ලාම. තමන්ගේ පැත්තට හිතෙනවා නම් මගේ අසාර්ථකත්වය කියලා කියන්නේ විනාශයක්. ඒක මහා වින්නැහියක්, ඒක මහා ඛේදවාචකයක් කියලා හිතෙනවා නම් ඒක වැරද්දා. ඒක සංකල්පමේ වැරද්දා. මම තව පියවරක් ඉස්සරහට තිබ්බා. මේක තමයි මගේ සාර්ථකත්වයේ ඊළඟ පියවර මන් තිබ්බා. අසාර්ථකයි. එතෙන්ටයි වැටෙන්න ඕන. ඒකින්ද අපි අරමුණක් හදාගෙන මේ වෙනකොටත් ඇති අරමුණු හදාගෙන ඒ අරමුණු වලට මෙන්න මේ වයස වෙනකම් මම හිටියොත් මේ දේ කරනවා කියලා දැන් ඉතින් සැලසුම හදන්න ආරම්භ කරන්න ඕනේ. ඒ සැලසුම තිබුණොත් තමයි පසු විපරමක් එක්ක මේ සැලසුම දිහා බලන්න ඕනේ. ඒතර මේ අවුරුද්ද පුරාවටම අපි මේ වැඩේ කරමු. හරිද? ඒක නිසා පොඩි අභියෝගයක් තියෙනවා. දැන් අද දෙසැම්බර් 11. අපි සූදානම් වෙන්නේ දවස් 4කින් සැලසුමක් හදන්න. ක්‍රියාත්මක කරන්න 15 වෙනකොට ක්‍රියාත්මක කරන්න බලාගෙන හෝ 16 වෙනකොටවත් ක්‍රියාත්මක කරන්න බලාගෙන. ඇයි? ඒතකොට දවස් 14ක් තියෙනවා. ඉතුරු වෙලා. 31ක් තියෙන හින්දා 16 පටන් ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි 15 වෙද්දි සැලැස්ම හදලා ඉවර කරගන්න ඕනේ. ඇයි මේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් කාලේ ගන්නේ නැත්තේ? අපේ පින්වත්නි, ඕනම දෙයක් අත්හදා බලන්න ඕන ක්‍රියාත්මක භාවයට දාන්න ඉස්සෙල් වාහනයක් බලන්නකො. වාහනයක් හදලා ඉවර වෙලා ඒකට තියෙනවා ට්‍රයල් එකක්. නේද? එහෙම තියෙන්නේ ඇයි? තව මොන හරි අඩුපාඩු තියෙනවද කියලා ධාවණයට පෙර අත්හදා බලන්න. අපි සැලසුම් හදලා ක්‍රියාත්මක කරන්න පටන් ගන්න හදන්නේ හරියටම දැන් මේ 2024 නම් අපි කියන්නේ සැලසුම් ක්‍රියාත්මක කරමු ජනවාරි 1 වෙනිදා කියලා. ජනවාරි 1 වෙනිදා හරියට කරන්න නම් අපි සකස් කරගත්ත සැලසුම කරකවන්න පුළුවන් එකක්ද කියලා බලන්න ඕන. කරකවනවා කියලා මං කියේ මොකද්ද? ක්‍රියාත්මක කරන්න. හරිද? අපි මොකක් හරි හදාගත්තට පස්සේ ඒක සමහර තැන් තියෙන්න පුළුවන් අපේ පින්නදි ප්‍රායෝගික නැහැ. හරිද? ඔකට කියනවා සංක්‍රාන්ති කාලයක් කියලා. මේ සැලසුම හදාගන්න ට්‍රාන්සියන් පීරියඩ් එකක් තියෙන්න ඕනේ. මේක ජනවාරි 1 වෙනිදා වෙද්දී නිම වෙන්න ඕනේ. දවස් ගාණක් සති දෙකක් මොකද සතියකට සැරයක් විපරමක් කරන විදිහට තමයි මේ සැලසුම හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි දවස ගානේ අනිත් පැත්ත හැරිලා බලන්නත් පුරුදු වෙන්න වෙනවා. සතියකට සැරයක්, මාසයකට සැරයක් අපේ සැලසුමේ තත්ත්වය කොහොමද කියලා බලන්න වෙනවා. ඒතකොට මාසයක් ඉවරනකොටත් අපි හැරිලා බලන්න ඕනේ ජනවාරි මාසේ කොහොමද ගෙවුනේ.
පෙබරවාරි විසි නමය තියෙනවා මේ සැරේ. දන්නවද කට්ටිය? දැන් කිව්වට පස්සේ තමයි මතක් වෙන්නේ. එහෙනම් තාම ලබන අවුරුද්ද දිහා බලලා නැහැ. හරිද? තාම බලලා නැහැ ලබන අවුරුද්ද දිහා. එන්නේ එහෙම බෑ දැන් ඉතින් යන්නම් වාලේ බෑ මේ සැරේ ඔන්න 29 තියෙන එකක් එනවා. එහෙනම් දවසක් වැඩියෙන් තියෙනවා. දන්නවද? ඔය දවසක් වැඩියෙන් තියෙනවා කියන එක. ඕකේ වටිනාකම තේරෙන්නේ එකතෙන් වෙච්ච දවසක. හරිද? අපි හිතමුකෝ මේ සැරේ දෙසැම්බර් 31 වෙනකන් අපි ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකන් ඒක 2024 එකතෙන් වෙන්නේ නැහැ කියලා. කවදා හරි එකතෙන් වෙච්ච දවසක තේරෙනවා ඇවිදින්න පුළුවන් වැඩ කරන්න පුළුවන් තමන්ට හිතිච්ච දේවල් කරන්න පුළුවන් දවසක තියෙන වටිනාකම කොච්චරක්ද කියලා. එහෙනම් මේ අවුරුද්දේ තව එකක් වැඩියෙන් හම්බ වෙනවා අපිට. ඒකේ වටිනාකම අපිට තේරෙන්නේ නැහැ. හරිද? දවසක් ගෙවෙන්න දෙන්න එපා. එහෙම නිකන්. ඒක නිසා දවසක් අවසානයේ සතියක් අවසානයේ මාසයක් අවසානයේ සහ මේ දේශනා මාලාවත් එක්ක අපි 2024 අපි ජීවත් වෙලා හිටියොත් හරි අනිත්‍ය ගැන කතා කරන හාමුදුරුව මෙන්න අවුරුද්දටම සැලසුමක් හදලා මේ කතාවක් කියනවා ලබන අවුරුද්ද දෙසැම්බර්. ඔව් එහෙම තමයි. ජීවත් වෙලා හිටියොත් අපි මෙතෙන්ට යන්න ඕනේ. ඒක තමයි සැලසුම් හදන්න මොකද 2024 දෙසැම්බර් 31 වෙනකොට අපි ඉන්නත් පුළුවන්. නොඉන්නත් නොඉනවා නොඉන්නවා කියලා ස්ථීර නම් අපි වැඩිය වැඩ නොකරමු. ස්ථීරද? ඉන්නවා කියලා ස්ථීරද? ඒත් නැහැ. හැබැයි හිටියොත් අපි දෙසැම්බර් 31 වෙනකොට ඉන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරලා හිටියොත් එහෙම ඊට පස්සේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඇත්තට මුණ දෙමු. ඒක නිසා පසු විපරමක් සහිතව සැලසුමක් හදාගන්න සැලසුමේ තියෙන වැදගත්කම විතරයි කතා කරන්නේ. අපි සැලසුම කියන්නේ අරමුණ සහ සැලසුම. මගේ ලෝකෝත්තර අරමුණ මෙන්න මේක. මෙන්න මේකටම මේ කාලෙදි මේ විදිහට වෙන්න ඕනේ, මේ කාලෙදි මේ විදිහට වෙන්න ඕනේ, මේ කාලෙදි මේ විදිහට වෙන්න ඕනේ කියලා හදාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි පසු විපරමක් කරනවා. 2024 දෙසැම්බර් 31. හරිද? මෙන්න මේක පටන් ගන්නකොට අපේ පින්වත්නි අපිට තියෙනවා මේ අයට උදව් වෙන්න පුළුවන් විදිහට මම මේ කියන්නේ දවස් 380ක්. දවස් 380ක සැලසුමක් මේ හදන්න කියන්නේ. හරිද? ඒතකොට අර 29 වෙනිදා තියෙන හින්දා 381ක්ම තියෙනවා ඕන. මේ ටිකට සැලසුමක් හදන්න ඕනේ ජීවිත සැලසුමකුත් තියාගෙන. තමන්ගේ ජීවිතයට අරමුණක් ඇති කරගන්න මේ කාලෙදි මම මෙන්න මේ වගේ දේවල් වෙනවා කියලා හුලඟියන්න නම් ඉන්නපා. දැන් හුලඟේ ගියා හොඳටම ඇති කියලා හිතන්න. හුලඟේ ගියා ඇති වෙන දෙයක් පළමුකෙතින් ලැබුණ අරුත කොහොම වෙයිද කියලා. ඒව තහනම් වචන. හරිද? දේශනාවේ සඳහන් වෙන්නේ නිර්වාණ සාන්තිය කියන එක ලැබෙන එකක් විදිහට නෙවෙයි. කොයි විදිහට සඳහන් වෙන්නේ? සාක්ෂාත් කරගත යුතුය. මොකද සාක්ෂාත් කරනවා කියන්නේ? තමන් විසින් සිද්ධ කරගන්න මහා ජව සම්පන්න හිතක් ඇති කරගන්න. ඔව්. මම ලැබුණ අවුරුද්ද මගේ ජීවිතයේ තියෙන සාර්ථකම අවුරුද්ද බවට පත් වේවා. එහෙමද? එතකොට ජව සම්පන්න වේවා කියනකොට ජව සම්පන්න ගතියට මොකද උනේ? මම දැන් මම මෙහෙම කියනවා. 2024 වසර මගේ ජීවිතයේ සාර්ථකම වසර වේවා. කාටද බාර දුන්නේ වේවා කියලා? එහෙම වේවා කියනකොට අර තිබ්බ ශක්තියට මොකද උනේ? ඒක කාට හරි නේවා අපි දුන්නා වගේ. මේක කරලා දෙන්න බැයිද? අන්න එහෙම. මේක කරලා දෙන්න බැයිද කියලා දුන්නා වගේ. එහෙම නෙවෙයි. 2024 වර්ෂය මම මගේ ජීවිතයේ සාර්ථකම වර්ෂය බවට පත් කරගන්නවා. හරිද? එතෙන්ටයි වෙන්න ඕනේ. ඒකට තමයි මේ අපි දන්න අර කියන්නේ මොන හරි වැඩක් කරන්න ගියාම මේක සාර්ථක කර ගත්තාම අන්තිමට කියනවා අපි මම දන්න සියලුම ශිල්ප ක්‍රම යදෙව්වා කියලා. ඒකට වැඩක් හොඳට කරපුවාම අන්තිමට සමාලෝචනයක් කරනකොට කියනවා මම දන්න ඔක්කොම ශිල්ප ටික දාලා තමයි මම අන්තිමට දැන් මේ ලෑස්ති වෙන්නේ මොකටද? ලබන අවුරුද්ද දැන් සාර්ථකම වසර කරගන්නවා කියලා තීරණය කළොත් මොකද්ද කරන්න වෙන්නේ? තියෙන தත්වයන් යටතේ මම දන්න සියලු ශිල්ප ක්‍රම ටික මේකට දාන්න වෙනවා. දැන් අපි හෙට ඉඳන් කතා කරන ශිල්ප ක්‍රම ටික හරියටම යොදා ගන්න කොහොමද මේක සකස් කරගන්නේ කියලා. එතකොට 16 වෙනිදා ඉඳන් ට්‍රයල් එක පටන් ගන්න ඕනේ. හරිද? ඒකින්ද පොඩ්ඩක් අපි අමුතු වැඩක් කරමු. හැමදාම එක තැන හිටිය
වෙන්න වෙන්න වේවා 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 කියලා හිටිය අපි දැන් එකපාරටම කරමු කියලා. කරමු කියලා මං කියන්නේ ඇයි? අපේ පින්වත්නි සමහරට පෞද්ගලිකව හම්බ වේවි සමහර විට මේ වැඩ කටයුතු කරගෙන යද්දී මේකත් එක්ක සමගාමීව ඉන්න අය යම් යම් තැන්වලදී අපිට සමහර විට හම්බෙන්න වේවි. එතකොට අපිත් කියන්නම් අපේ වර්ධනය මොකක්ද කියලා මේ පින්වන්ත අයත් එක්ක මේ දිනවල මමත් මේ සැලසුම හදමින් ඉන්නවා. ඒ හින්දා මම කරමු කියලා කතා කරන්නේ. හරිද? ඒතර අපි ලොකු හයියක් තියෙනවා. අපි ඔක්කොම එකතුලා වැඩක් කරන්න යන්නේ. කරමු. එතකොට 16 වෙනිදා වෙනකොට ට්‍රයල් පටන් ගන්නවා මම. හරිද? දින කීයද? 381කට. හරිද? එතකොට අර කවුන්ඩවුන් එහෙම කියලා තියෙන්නේ. ඒවත් උන දාගන්න සැලසුමට. තව දින 380යි තව මොකද දන්නවද මේ ලෝකයේ මිනිස්සු ඔය එක එක ආයතන වලට එක 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 ව්‍යාපෘති වලට ඔය වගේ දින දාගෙන තියෙනවා. තමන්ගේ ජීවිතේට දාගෙන නැහැ. ඔය සංකරණ සංයෝජන එතකොට මොනවද මේ අපි ඔය තියෙන මේ සංඛ්‍යානය හතේ පන්තිත් ඉගෙන ගන්නවා. දත් අරගෙන ඒවා විශ්ලේෂණය කරනවා. මතක ඇතිනේ මධ්‍යාගය හොයනවා මාතය හොයනවා. ඒ වගේ දේවල් කර කර එක එක නියැදි අරගෙන ඒ නියැදි වල සම්භාවිතාවන් හොයනවා. මේ ඔක්කොම කරේ ඇයි? ඒව ප්‍රායෝගික ජීවිතේට එකතු කර ගන්න ඕන හින්දා. මගේ ජීවිතයේ ගිය සතියේ නිදියපු පැය ගානේ මධ්‍යාගය කියලා කායින් හරි ඇහුවොත් එහෙම. සාමාන්‍යයෙන් ගත්තාම ගිය සතියේ දවස් 7ක් මගේ නිදියපු පැය ගාන. ඇයි දන්නේ නැත්තේ? එහෙනම් හුලඟ ගිහිලා තියෙන්නේ. නේද? අඩුම ගානේ Tamanට සැලැස්මක් තියෙන්න ඕන මම කොච්චර බුදියලා තියනවද කියලාවත්. ඒව ගැන Tamanට දැනුමක් තියෙන්න ඕන මම එක එකනත් එක කතා කර කර කොච්චර ඉඳලා තියනවද මේ නිකම්ම මේ ජීවිතේ ගෙවන්න එපා මේක බොහොම වටින ජීවිතයක් ඒකින්ද අපි අරමුණක් සහ සැලසුමක් ඇති කරගමු ඒ සැලසුමත් එක්ක යන් එතකොට කෙනෙක් කියයි නිදහස නැති වෙනවනේ කියලා හරි නිදහස නැති වෙලා තියෙන සැලසුමක් සහ අරමුණක් නැති අයට ඇයි තමගේ වැඩ ඉවර නැහැ වැඩ ඉවර නැති වෙනකොට නේද ඕනම වැඩක් දැන් අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සමහර වෙලාවට කියනවා නිවන් දැක්කා වගේ අප්පා මෙන්න මේ වැඩේ ඉවරයි කියනවා නේද වැඩක් ඉවරුනහමද නැද්ද තියෙන්නේ සැනසෙල්ලක් කියලා එක නැත්තම් බරක්නේ ඒ නිසා ජීවිතේ Tamanට බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ඉක්මනට ළඟා වෙන්න වේගවත් විදිහට වැඩ කරලා බලමු එක අවුරුද්දක් ඒ අවුරුද්ද ලොකු පන්නරයක් ලැබෙවි ඊළඟ අවුරුද්ද වලට ජීවත් වුණොත් හරිද? එහෙම කරේ නෑ නේද සරයක්වා. ඒක නිසාම තමන්ගේ තියෙන අඩුපාඩු ටික හොයාගෙන එහෙමයි සැලසුම කිව්වට දැන් කියයි හාමුදුරු අපිට සැලසුමක් හදලා දෙන්නකො කියනවා. එහෙම හරියන්නේ නෑ. ඇයි හරියන්නේ නැත්තේ? එක එක්කෙනාගේ ජීවිතවල තියෙන්නේ එක එක විදිහේ අඩුපාඩු අරමුණු වලට යන්න ගියාම තියෙන දක්ෂතා සහ දුර්වලතා වෙනස්. ඒවට වුණ ගොඩාක් සාධක තියෙනවා. එකක් තමයි තමන්ගේ ඒ ශේස්ත්‍රය තමයි යන්න බලාපොරොත්තු වෙන ඒ අරමුණට අදාළව ශේස්ත්‍රය පිළිබඳව තියෙන දැනුම. ඕනද නැද්ද? හා දැනුම විතරක් තිබිලා මදි. ඒ සඳහා ඒ දැනුම පිළිබඳව සිහිය ඒක අතර තිබිලත් මදි. කඩාගෙන ඉදිරියට යන්න පුළුවන් වීරය. නොයේකුත් තාඩන පීඩන එනකොට අවශ්‍ය කරන ඉවසීම. ගත්ත අදිෂ්ඨානය තුළ දීර්ඝ කාලයක් කඩාගෙන වැටෙන්නේ නැති වෙන්න ඉන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තිය. අරමුණට යනකොට එන නොයේකුත් ආකාරයේ හොඳ දේවල් සහ නරක දේවල් වලදී නොසැලී සිටීමේ උපේක්ෂාව. බුද්ධ ධර්මයේ තරම් අරමුණකට යන්න අවශ්‍ය කරන තව ගොඩක් තියෙනවා. අකණ්ඩව රැකගත යුතු කැමැත්ත අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා. ඔය ඔක්කොම එක පීඩකට ගත්තාම මනස ඒකාග්‍ර කරගෙන තමන්ගේ මනස දියුණු කර ගැනීම කියන එක. ඉතින් ඒකෙන්ද කිසිම දෙයක් තේරුම් ගන්න බෑ කරන්න පටන් ගන්නෙ නැතුව. අපිට අපේ දුර්වලකම් හොඳට දැනෙවි උත්සාහයක් ගත්තොත් විතරයි.
හරි හරිද? යම්කිසි කෙනෙක් දුවන්න ගත්තොත් අනිත් අයත් එක්ක තමයි තේරෙන්නේ තමන්ට දුවන්න පුළුවන්ද බැයිද කියලා. අනිත් අය තමන්ව අභිභවා ගියොත් තේරෙනවා අනිත් අයට තරම් මට දුවන්න බෑ කියලා. එතකම් අපි හිතාගෙන ඉන්නේ කොහමද? මමත් හොඳ දිවිලිකාරයෙක් කියලා තමයි. හැබැයි දුවන්න ගත්තම තමයි තේරෙන්නේ මට වෙන දේ කියලා. ඒකෙන්ද කරන්න ගත්තොත් තමයි පින්නත් තේරෙන්නේ මට මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. ඒකෙන්ද සැලසුමක් හදාගෙන අරමුණක් අරගෙන යන්න පටන් ගත්තොත් කොලේ හුලඟ යන එක නවත්තන පළවෙනි පියවර තිබ්බ වෙනවා. ඒකෙන්ද හෙට දවසේ අපි මේකට තමන් ඇති කරගත්ත අරමුණට සැලසුමට කොයි විදිහට සූදානම් වෙන්නේ කියන එක ගැන කතා කරමු. ඒකෙන්ද ඔන්න දවසක් තියෙනවා ලෞකික සහ ලෝකෝත්තර අරමුණු ඉක්මනට දවස පුරාවට කල්පනා කරලා හෙට උදේ 7 වෙනිදි ඉස්සෙල්ලා අද පැය කීයක් තියෙනවද? 23ක් තියෙනවා. හැමදාම නිදියාවනේ, හැමදාම කෑවනේ නේද? හැමදාම අනිත් අයත් එක්ක කතා කර හිටියනේ, හැමදාම මේ ෆෝන් එකේ එබි එබි හිටියනේ, ඕක දිගේ පැය ගණන් හිටියනේ, ඔකත් එක්ක රූපහන් ළඟ හිටියනේ, මෙගා නාට්‍යයත් එක්ක හිටියනේ, ඔය එක එක ඒවා කර කර හිටියනේ. ඒකින්ද එක පැයක් දෙකක් අරගෙන තමන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න. ගෙවිච්ච ජීවිතය ගැන. ඉදිරි ජීවිතේ මට දැන් වයස කීය වුණත් කමක් නැහැ, 80 වුණත් කමක් නැහැ, 85 වුණත් කමක් නැහැ, 90 වුණත් කමක් නැහැ. ඉතිරි ටික ගෙවන එක ගැන සැලසුමක් හදාගන්න මම අවසාන වශයෙන් කියන්නේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව අවුරුදු 90 ගණන් වලදී කම්පියුටර් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඇයි ඒ උන්වහන්සේට අවුරුදු 90 ගණන් වෙනකොට තමයි ලෝකේ කම්පියුටර් විද්‍යාව පිළිබඳව දැනගත්තේ? නැත්තම් ලංකාවට පරිගණකය පිළිබඳව තොරතුරු ආවේ? ඒක මහත්යෙක් ගිහිල්ලා අහනවා උන්වහන්සේගෙන්. දැන් ඉතින් තේරුමක් නැහැනේ මේ කාලේ මොකටද මේ කම්පියුටර් ඉගෙන ගන්නේ? නැති ජීවිතේ අවසාන කාලේනේ කියලා උන්වහන්සේ මොකද්ද කිව්වේ? මේක මට ඊළඟ භවයේදී මේ තාක්ෂණය යොදා ගැනීම සඳහා පහසුවක් වෙනවා කියලා. මේ මහා ධර්ම දැනුමක් තියෙන සංසාරික ජීවිත ගැන ලොකු අවබෝධයක් තියෙන මහා උත්තමයන් වහන්සේලා. එහෙනම් අතහරින්න එපා. 90 නම් වයස, අරමුණකට යන්න ඕන කරන පුහුණුව දැන් කරන්න. ඇයි? ඒක ඊළඟ භවයට පවා හේතු වෙනවා. ඒකින්ද ඔහේ වැටි 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 තැන් තැන් වල ඉන්නේ නැතුව ජීවිතේට අරමුණක් ඇති කරගෙන මොකක්ද ඒ අරමුණ? දෙකක්, ලෞකික සහ ලෝකෝත්තර. ලෞකික සහ ලෝකෝත්තර අරමුණක් තියෙන්න ඕන. මේ වයස වෙනකම් මං හිටියොත් මෙන්න මේ කාලෙදි මෙහෙම කරනවා, මේ කාලෙදි මෙහෙම කරනවා කියලා. ඊට පස්සේ ඒක හොඳට මතක තියාගෙන හෙට උදේ 7ට සූදානම් වෙන්න කොහොමද මේ අරමුණ කෙරෙහි අපි යන්න ඕන කරන තමන්ට පෞද්ගලිකව තියෙන ගැටලු ටික විසඳගන්න ඒක හඳුනාගන්නේ කොහොමද කියලා හෙට දවසේ අපි කතා කරනවා. හරිද? මේ අරමුණට යන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හඳුනාගන්නේ කොහොමද කියලා කතා කරනවා. ඉතින් එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යන් කොහොම හරි කරලා ලබන වසර අපි හැමෝගෙම සාර්ථක වසරක් බවට පත් කරගන්න පෞද්ගලිකව වගේම පවුල් ඒකකයක් විදිහට. අන්තිමට එහෙම වුණොත් පෞද්ගලික දියුණුව වෙනකොට පවුල් ඒකකයක් විදිහට දියුණුව වෙනවා. එහෙම වුණොත් ඥාති පරපුරම දියුණුව වෙනවා. ඒ විතරක් නෙවෙයි අවට ඉන්න අයත් දියුණුව වෙන්න පටන් ගන්නවා. ගමක් වශයෙන් දියුණුව වෙනවා, රටක් වශයෙන් දියුණුව වෙන්න නම් රටක තියෙන සමාජයේ තියෙන කුඩාම ඒකකය තමයි පුද්ගලයා. එහෙනම් අපි මේ ඉතින්ලම් පටන් ගන්නේ පුද්ගල ඒකකයක් නිවැරදි කරගන්න. ඉතින් හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්ද්‍රකීලය නොසැලී ඉදිරියට යන්නට බුද්ධ ධර්මය තුළ තියෙන ධනාත්මක චින්තනය අපි හෙලිපෙහෙලි කරලා දෙන්නම්. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කොහොම හරි කරලා එකතු කරගන්න, වෙන කරන්න දෙයක් නැති නිසාමයි මේ කාරණාව කියන්නේ. ඒකද හැමෝම එකතු වෙමු, එකතු වෙලා අපිත් එක්ක මේ කටයුත්ත සිද්ධ කරමු. ආරාධනා කරනවා 2024 වර්ෂය කොහොම හරි ජයග්‍රහී වර්ෂයක් බවට පත් කරගමු කියලා, ලොකු වෙනසක් ජීවිතේ කරගන්නට සූදානම් වෙමු කියලා. හැම දිනාටම ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව වගේම ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද අපි මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කළා. ඉතින් මේ බණ මට ඇහෙනකොට කවදා හරි දවසක ඉස්සෙල්ලාම ජීවිතේ පළවෙනි වතාවට මගේ ජීවිතය ලොකු වෙනසක් කරගන්න ඕන කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න පුළුවන් වුණා විතරක් නෙවෙයි,
ඒතුලින් පන්නරයක් ලබාගෙන ජීවිතේ ලොකු වෙනසක් කරගන්නට අවස්ථාවක් ලැබුණා. තවදුරටත් ඒකම පාවිච්චි කරලා අනාගතේ මට ලොකු හැකියාවක් තියෙනවා කියලා මම දන්නවා අවශ්‍ය කෙන ඉලක්කවලට යන්න. ඉතින් කවුරු හරි එක්කෙනෙකුට මේ ධර්මයේ ශ්‍රවණය වුණා නම් ඒ කෙනාගේ ජීවිතේ වෙනස් කරගන්න හේතු වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඇහෙනකන් හිතෙන්නේ නැහැ. නුවණ තියෙන මනුස්සයෙකුට ඇහුණ ගමන් ඒක හරියට නිකන් සංසාරික ජීවිතේ කරලා පුරුදු දේවල් නම් ඉක්මනට ඒ දේවල් ඉස්මතු වෙලා යනවා. ඉතින් ඒ සඳහා අපි උදව් කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ කියන්නේ ඒකයි. කල්යාණ මිත්‍රයෝ, කල්යාණ සහායකයෝ කියලා කොටස් දෙකක්. ඉතින් මේ දායකත්වයේ ලබන අය තවත් කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක්ව ලබා දෙන්න, කල්යාණ සහායකයෙක් විදිහට කටයුතු කරන එක මහා ආනිසංසයක්. මෙවැනි දේශනා මාලාවක් අද ආරම්භ කරනකොට අපිටත් බොහොම සතුටක් තියෙනවා. අපේ ජයරූපහානි නාලිකාවේ බොහෝ කටයුතු සඳහා දායකත්වය ලබා දෙමින්, ඒ කටයුතු තේරුම් ගනිමින් කටයුතු කරන පිරිසක්ගේ අතින්ම අද දවසේ මේ දේශනා මාලාව ආරම්භ වීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඉතින් අද දවසේ මේ කල්යාණ සහායකයින් විදිහට කටයුතු කරමින් අන් අයට මේ ධර්මය ලබා දෙන්නට කටයුතු කරේ ජර්මන් රටේ සේවය කරන අංක 172 පීලගොඩ පදිංචි සම්පත් මහතා විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. රයින විශාට් මහතා සහ මිහෝ විශාට් මහත්මියටත් නිදුක් නිරෝගී ආශිර්වාද ලැබේවා. අපි සෑම දිනාට මේ උතුම් නිර්මල බුදුදහම හමුවීම පිණිසත් මුණගැසුණු විකසම ධර්ම අවබෝධය ලැබේවා. සම්පත් මහතාගේ සහෝදර සහෝදරයන් තිදෙනාටත් නිදුක් නිරෝගී ආශිර්වාද ලැබේවා. ලක්වැසි ලොවැසි සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය වේවා කියන අරමුණෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ගන්න කටයුතු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම සම්පත් මහතා විදේශ රටක ඉඳගෙන මේ සත්භාවයෙන් සිද්ධ කරන සියලු කටයුතු ඒ මහතා ඇතුළු ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබෙන්නටත්, රයින විශාට් මහතා, මිහෝ විශාට් මහත්මිය වගේම එම මහතාගේ සහෝදර සහෝදරියන් තිදෙනාටත් ඇතුළු කොටගත් සුජීවත්ව වාසය කරන ඥාති පරපුරාදී සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අදිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා, යම් දුක් කරදරයක් වන්න තිබෙනම් ඒ සියලු දුක් කරදර දුරු වේවා, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක තත්ත්වයකට පත් වේවා, ලැබී තියෙන දුක් කරදර ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවය ලැබේවා, ලබා දුන්නා වූ කල්යාණ මිත්‍ර සම්පත්තිය හේතු කොටගෙන සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත්වන්නට හේතු සකස් නොවේවා, නිබඳව නිරතුරු කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා, අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිරිස නමින් මේ පරලෝක ගියව සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. පුංචි හෝ දුක් කරදරයක් ඇත්තනක වාසය කරන්නේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවය ලැබේවා, අවසානයේදී ඒ අතන්ටත් සුගතිගාමී වෙලා සුගතියෙන් සුගතියටපත් වෙලා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාතු සාතු සාතු. මේ උතුම් සදහම් දේශනාව පැවැත්වූ අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි සියලු දෙනා එක්ව ප්‍රාර්ථනා කරමු. ඉන්ද්‍රකීලය සදහම් දේශනා මාලාව මෙතැන් සිට ශ්‍රවණය කරමින් ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් ජයග්‍රාහී ජීවිතයක් ගොඩනගා ගන්නට ඔබ සියලු දෙනාටම අප ආරාධනා කරනවා. අද දවසේදී මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රථම විකාශන දායකත්වයගෙන කටයුතු කළේ ජර්මනියේ සේවය කරන අංක 172 පීල්ලගොඩ පදිංචි සම්පත් මහතා විසින්. ජයරූපවාහිනී නාලිකාවේ ජාතික ශාසනික මෙහෙය හඳුනා ගනිමින් නිරන්තරයෙන් දායකත්වය දරන එතුමන්ගේ ප්‍රාර්ථනා කරන සියලු අරමුණු සාක්ෂාත් වේවායි අප සියලු දෙනා එක්ව ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබේ ජීවිතයේ සැබෑ ජයග්‍රහණය පිණිස ධනාත්මක බෞද්ධ දේශනා මාලාව ඉන්ද්‍රකීලය. මෙම උතුම් සදහම් දේශනාවේ සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහා ජයමක දේශනා YouTube නාලිකාවට පිවිසෙන්න.